අයිබෝන් හැමෝටම අදත් ඔයාලා එකතු වෙන්නේ අමාරු ගණිත ගැටලුවක් කොහොමද පහසුවෙන් විසඳන්නේ කියලා බලන්න. අපි බලමු පුතේ ප්‍රශ්නය මොකක්ද කියලා. වතුර බටයක දිග මීටර 4කි සෙන්ටිමීටර 40ක් දිග කැබලි වලට කැපුව විට ලැබෙන කැබලි ගණන හා කැපුව වාර ගණන කීයද? බලන්න ප්‍රශ්නය. චුටි ඔයාලා එකපාරකුත් දැන් ප්‍රශ්නය බැලුවා. වතුර බටයක දිග मीटर हतर की सेंटीमीटर हतलिए कैबली वर्ट कैपू पीट लेबन कैबली गणन सह कैपू वार गणन की हना मे प्रश्न करान खाले मम्म हेम प्रश्न आपकाले कियना सेंटीमीटर दहायाक दिग कांबिया तीयना मेन मे कांबिय सेंटीमीटर पहे पहे कैबली की कपाने पुल अंदे हुआ අපි මුලින්ම කරන්නේ සෙන්ටිමීටර 10ක් දිග කම්බිය සෙන්ටිමීටර 10ක් දිගයි නම් සෙන්ටිමීටර 5 කැබලි වලට නම් කපන්නේ 10 5න් බෙදලා බලනවා කැබලි ගණන කීයද කියලා 10 නැත්නම් දිග අපි කැබලි කැබැල්ලක දිගෙන් බෙදුවාට පස්සේ අපිට ලැබෙනවා කැබැල්ලක දිග සෙන්ටිමීටර 5 නිසා 10 5න් බෙදුවම කැබලි ගණන 2යි කියලා නමුත් ඒත් එක්ක තව ප්‍රශ්නයක් එනවා පුතේ කැපු වාර ගණන කීයද කියලා. අතට කැබලි දෙකක් ආවට අපි කපන්නේ එක තැනකින් නේද? කතුර පාවිච්චි කරන්නේ එක තැනකට. හැබැයි කැබලි දෙකක් අතට ලැබෙනවා. කැබලි ගණන 2යි කැපු වාර ගණන 1යි. එතකොට චූටි ඔයාලට පේනවා හැම වෙලේම කැපු වාර ගණන කැබලි ගණනට වඩා එකක් අඩුයි කියලා. මොකද මෙන්න මේ විදියට බැලුවොත් सेंटीमीटर 10ක් දිගයි सेंटीमीटर 5 5 කැබලි දෙකකට කපා ගන්නවා 10 5න් බෙදුවම කැබලි ගණන 2යි කියලා ලැබෙනවා කැබලි දෙකක් ලැබුණාට අපි කතර පාවිච්චි කරන්නේ එක තැනකට විතරයිනේ එහෙනම් කැපු වාර ගණන 1යි කැබලි ගණන 2යි හැම වෙලේම පුතේ කැබලි ගණනට වඩා කැපු වාර ගණන 1ක් අඩුවෙන් තමයි ගන්නෙ දැන් ලේසියනේ ඒක නිසා අපි ඉක්මනින් කතා කරමු මේ සෙන්ටිමීටර් 400ක් මීටර් 4ක් කියන්නේ සෙන්ටිමීටර් 400ක් නේ දැන් මීටර් 4 බෙදන්නලු සෙන්ටිමීටර් 40 මීටරයි සෙන්ටිමීටරයි බෙදන්න අමාරු නිසා අපි දෙන්නම එකම જાතියකට හරව ගත්තා මීටරයි සෙන්ටිමීටරයි බෙදන්න අමාරු නේ වර්ග දෙකක් නේ තියෙන්නේ අපි එහෙනම් එකම જાතියකට බෙදා ගන්නවා එතකොට අපිට ලැබෙනවා मीटर हतरा किया सेंटीमीटर हार सीया कि दवा मीटर एक सेंटीमीटर सीया तीनवा किलना हतरा किया सेंटीमीटर हार सीया कि दवा इतकोट मेन मे वतुर बटे दिग सेंटीमीटर हार सीया सेंटीमीटर हतलिए कैबली वेलटना कपाने हार सीया हतलियन बेदना हारसिय हतलियन बेदवाम अपिदान बेदान हारसिय हतलियन हारसिय हतलियन बेदवाम अपिट पिलितुर लबेनवा दहायाई कियला एहेनम मे लबेन्ने संपूर्ण दिग एक कैबलक दिगेन बेदवाट पस्से अपिट लबेन्ने मोकद्द अपिट लबेन कैबली गणन तमयि कैपुवाट पस्से अपिट कैबली 10क लबेनवा एक लेसीने सेंटीमीटर 400क दिगई सेंटीमीटर 40 40 40 कैले कैबली नत्ना 10ක් ලැබෙනවා 400 40න් බෙදලා ගන්නවා අපිත් ඒත් එකම අහන වෙනත් ප්‍රශ්නයක් මොකක්ද කැබලි ගණන නම් අපි දන්නවා කැබැල්ලක දිග සම්පූර්ණ දිගෙන් කැබැල්ලක දිග බෙදුවම ඔන්න කැබලි ගණන එනවා කියලා හැබැයි ඒත් එක්ක අපෙන් අහනවා කැපු වාර ගණන කීයද කියලා අපි දන්නවා කලිනුත් පොඩ්ඩක් ඉගෙන ගත්තා සාමාන්‍යයෙන් කැබලි ගණනට වඩා එකක් අඩුයි හැම වෙලේම කැපු වාර ගණනනේ ඒකනේ මෙතන කැබලි දෙකක් ලැබුණාට අපි කතර තිබ්බ එක තැනකටනේ එහෙනම් මෙතනත් එහෙමයි කැබලි 10ක් ලැබුණාට පුතේ අපි කතර තියන්නේ නව තැනකට විතරයි තේරුණාද හැම වෙලේම ලැබෙන කැබලි ගණනට වඩා පුතේ එකක් අඩුයි කැපු වාර ගණන ඒක මේ පුංචි උදාහරණයෙන් අපි හොඳටම තේරුම් ගත්තා කැබලි 2ක් ලැබුණාට අපි කතර තියන්නේ එක තැනකට කියලා එහෙනම් මේකේ අහන ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන කැබලි ගණන සහ වාර ගණන කැපු වාර ගණන කීයද කියලා අපි දන්නවා 404න් බෙදුවම කැබලි 440න් බෙදුවම කැබලි 10ක් ලැබෙනවා කැබලි 10ක් අපේ අතට ලැබුණාට අපි කතර පාවිච්චි කරන්නේ නැත්නම් කැපු වාර ගණන 9යි කියලා එහෙනම් පිළිතුර
කැබලි 10යි කැපු වාර ගණන 9යි කියලා. හොඳට මතක තියාගන්න කැබලි ගණනට වඩා කැපු වාර ගණන හැම වෙලේම එකක් අඩුයි කියලා. අපි මේ වගේම තවත් ගණිත ගැටලුවක් සාකච්ඡා කරන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ආයුබෝවන්.